රටේ ජනතාව මේවා දැනගන්න අපේක්ෂාවෙන් ඉන්නේ. මේ වේදිකාවල් ඇතුළේව කතා කළ යුතුයි. පොදු ජන පෙරමුණේ ස්ථාවරය මොකක්ද? එළඹෙන ජනාධිපතිවරණේ ඔබතුමන්ලාගේ අපේක්ෂකයා නමින් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මොනවද සුවිශේෂී තැන්? ඇත්තටම නිමේෂ්, මං හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගණනාවක් පක්ෂ විදිහට පහුගිය මැතිවරණ ගණනාව පුරාවටම යම් යම් අය ඉදිරිපත් කළා. ඉතින් අපි මේ වෙලාවේ මහින්ද චින්තනය තමයි රටේ, මං හිතන්නේ 2005 ඉඳලා මිනිස්සුන්ට දෙයක් කිව්වනම් කරන්න පුළුවන් තත්වෙට පත් කරගන්න, යථාර්ථයක් කරගන්න පුළුවන් වුණේ. දැන් මං උදාහරණයකට කියන්නම්. දැන් මෙතුමන්ලා මේ මොන කතන්දර කිව්වත් අති අසාර්ථකම ජනාධිපතිවරයෙක් තමයි මෙතුමන්ලගේ නායකයව ජනාධිපති කරගන්න අහම්බෙන් හරි වුණොත් සිද්ධ වෙන්නේ. මොකද ප්‍රායෝගිකව රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. දැන් දැනට තියෙන්නේ රටේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෙවෙයි නිමේෂ්. දැනට තියෙන්නේ රටේ වසංගත ප්‍රශ්නයක් නෙවෙයි. දැනට රටේ තියෙන්නේ භූදේශපාලනික ප්‍රශ්නයක්ම නෙවෙයි. දැනට රටේ තියෙන්නේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක්. මොකද මේ නිෂ්පාදිත ආර්ථිකය කිව්වට මේක නිෂ්පාදිත ආර්ථිකයක් බවට පරිවර්තනය කරගන්න කළ යුතු ගොඩාක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදියට එදා මහින්ද ජනාධිපතිතුමා මහින්ද චින්තනය තුළ යුද්ධය ඉවර කරනවත් එක්කම උතුරට කෝච්චිය ගෙනහිල්ලා උතුරට ඒ මංමාවත්තික හදලා උතුරේ නිෂ්පාදන ආර්ථිකය දකුණට ගේන්න පුළුවන් තත්ත්වයකට පරිවර්තනය කළා. දකුණට එන සංචාරකයාට පැය ගාණක් ඇතුළත උතුරට ගිහිල්ලා ඒ උතුරේ සංචාරක කලාප දියුණු කරන්න පුළුවන් තත්ත්වයට පරිවර්තනය කළා. අන්න ඒව තමයි පරිවර්තනීය වෙනස්කම් කියන්නේ. ඒ නිසා තමයි අදටත් මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඒ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒ කියන්නේ වත්මන් ජනාධිපතිවරණයේදී බොහෝ දුරට එන්න පුළුවන් මහින්ද චින්තනය හා උණුසුමත් එක්ක ඒ කාරණා ගැට ගැහිච්ච ප්‍රතිපත්ති ප්‍රකාශ. මහින්ද චින්තනය පුරාවටම තිබුණේ නිෂ්පාදිත ආර්ථිකය. අපි එදා බිත්තරේ රටින් ගෙනාවේ නැහැ. අපිට පුළුවන් වුණා කුකුළු නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය, කුකුළු මාංශ නිෂ්පාදනය 10-15 ගුණයකින් වැඩි කරන්න. අපිට එදා පුළුවන් වුණා කුඩා ව්‍යාපාරිකයට, උදාහරණයකට ගත්තහම ඇඹිලි පිටියේ ඉන්න කෙසෙල් ගොවියට පැය ගාණක් ඇතුළත මැනින් මාකට් එකට ඇවිල්ලා තමුන්ගේ ව්‍යාපාර කරගෙන යම්කිසි වටිනා ආදායමක් ලාභයක් උපයගෙනින් ගමට යන්න පුළුවන් තත්ත්වයක් හදන්න. ඉස්සර කලේ ඇඹිලි පිටියේ කෙසෙල් වගා කරන ගොවියා කෙසෙල් කන කපාගෙන බලන් ඉන්න ඕන ලොරි වලින් කොළඹින් එහෙට එනකම් කවුරු හරි. අද එයා නිෂ්පාදනය අරගෙන කොළඹට කඩිනමින් සේන්දු වෙනවා මේ අධිවේගී වැඩපිළිවෙල, අධිවේගී මාර්ග වගේ ඒවා නිසා. ඒ නිසා මෙන්න මේ කටයුත්තත් අද ලෝකෙ ජයග්‍රහණය කරගෙන යන තොරතුරු තාක්ෂණයේ අංශෙන් ඇතිවෙන බිහිවෙන රැකියා වැඩපිළිවෙලත්, ඒ වගේම සංචාරක කර්මාන්තයේ හරහා ගෙනියන වැඩපිළිවෙල, මෙන්න මේ සියල්ල ඒකරාශී කරන්න පුළුවන් නව තාක්ෂණේ. එදා මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර හැදුවේ මෙන්න මේ විදිහට තාක්ෂණයෙන් සපිරුණු දරු පරපුරක් අපි හදන්න. අද අපි දකිනවා මොනතරම් දරුව ප්‍රමාණයක් මේ තාක්ෂණය භාවිතා කරලා උපයනවද කියන. ඔව්, දැන් ඔබ කියන්නේ ආර්ථික ප්‍රශ්නෙට උත්තර හොයන්න ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත් කරගත්ත ප්‍රතිපත්තියක් දානවා කියන දේ. අනේ, ඒ දැනීම තියෙන, ඒ හැකියාව තියෙන, ඒ උවමනාව තියෙන වැඩපිළිවෙලක් තමයි අපි පක්ෂයක් විදිහට ඉදිරිපත් කරන්නේ. අපි ඒක තමයි දැන් ඔබේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට පොහොට්ටුව ඇතුලේ දැවැන්තව සාකච්ඡාවට ලක් වෙන කෙනෙකු තමයි ප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙච්ච ධම්මික පෙරේරා. දැන් නිල නොවන මට්ටමින් ඒ නම තමයි යෝජනා වෙන්නේ කියලා ඇතැම් අය කිව්වා, ඔබතුමන්ලා පිළිගත්තත් නැතත්. දැන් එතුමා සමගින් තවදුරටත් පක්ෂය ඇතුලේ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් යනවද? එතුමා සමගින් පමණක් නෙවෙයි, මේ වෙද්දී පක්ෂේ නිර්මාණය කරලා තියෙනවා. පක්ෂේ ආර්ථික වැඩපිළිවෙල මොකද්ද, පක්ෂේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙල කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් විය යුතු විශාල වැඩ කොටසක් බදු බදලා දීලා තියෙනවා. දැන් මෙන්න මේවා ගණනාවක් කතා. ඒ හැම එකක්ම සංක්ෂිප්ත කරලා සාරාංශ කරලා ඒ ඉදිරිපත් වෙයි කියලා හිතන අපේක්ෂකයින් අතර පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ එකඟතාවය මෙන්න මේක එතුමා පත් වෙනවා නම්, ඒ කියන පුද්ගලයා පත් වෙනවා නම් ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියන සහතිකය එතුමගෙන් ලබා ගන්න. ඒ නිසා ඒක බාර ගන්න පුළුවන්, ඒක හරි කියන්න පුළුවන්, ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අභියෝගය වගකීම ගන්න පුද්ගලයෙක් විදිහ කෙනෙක්ව තමයි අපි ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් කරන්නේ.
ස්ටුඩියෝස් ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.